कूड़ा अवधियन्म वेदिकामेन राज्य सम्मान हिमिकरगत्तुः पशुकालीनव जैलत् मनोरत्नयन्गे तलमण पिपिला वेदिका नाट्टे हेतु लेसट पत्विय एतनिन नतुर नोविय पशुकालीनव सोमरत्न दिसानायक अध्यक्षणय कल सिरि रजसिरि चित्रपटये प्रधान भूमिकाव निरूपणय किरीमट मे कोळुगटयाट वासनाव हिमिविय ඒ චරිතය තුලින් ඔහු චීන අන්තර්ජාතික චිත්‍රපටවලලේ හොඳම ළමා නඩුවා ලෙසට තේරිපත් වූයේ ශ්‍රී ලංකාවට ගෞරවයක් ද එක් කරමිනි. විවිධ පැතිකඩ හරහා තම හැකියාවන් මුළු ලෝකයටම දායාද කළ ඔහු කෝකිල පවන් ජයසූරියයි. ඔහු මේ දවස්වල ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා ඉන්නේ නාඩගම්කාරයෝහි මාලන් නිසායි. ඉතින් මේ කරුණු කාරණා වගේම ඔහුගේ යුග දිවියේ රසබර තොරතුරු ඔහු අපට කියන්නේ මේ විදිහටයි. කෝකිල සද්දබද්ද නැතුව විවාහ වුණා නේද? එහෙම ලොකු පිළිසකට කිව්වේ නැහැ කියන්නත් බැහැනේ. ඒ නිසා පෞලයාය විතරක් සම්බන්ධ කරගෙන විවාහ මංගල්‍ය කටයුතු චාමිට කළා. සෝ වැඩයක් කළ ආදරයක්ගේ දුර නේද? ඇයමට මුලින්ම හමුවන්නේ දමයන්දේ ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ඉරගල් නැගත ටිල්නාට තුලින්. ඇයත් මම සමග එහි රඟපෑවා. එතනින් ගොඩනැගුණු මිතුදම අවසානයේ ඉස්ස වැඩේ කාලා අපි ආදරය කරන්න පටන් ගත්තා. අපි ඉතින් මේ දවස්වල ජනප්‍රියතම ටිල්නාට දෙක දකින්නවා. ඒ ගැන කිව්වොත් දනිෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන දාම් ටෙලිනාට්‍යයේ භක්තිගේ චරිතය නිරූපණය කරනවා. ජයප්‍රකාශ් ශිවගුරු නාදන්ගේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාලන්ගේ චරිතය නිරූපණය කරනවා. දාම් ටෙලිනාට්‍යයේ භක්ති ගැන පැවසුවොත් භක්ති කියන්නේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. භක්තිගේ මිදුරා කෙවින් ඔහු මූණ දීලා සිටින අරගල බාධක ප්‍රශ්නවලට හයියක් වෙන්නේ භක්ති. භක්ති මිතුරා වෙනුවෙන් පණුණක් දෙන චරිතයක්. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාලන්ව ඔබට දැනුණු විදිහට මාලන් කියන්නේ නිරූපණ ශිල්පියෙක්. කොළඹින් ගමට ඇවිත් රංගන විනස්ම චරිතයක්. මේ ටෙලිනාට්‍යයේ තවත් විශේෂත්වයක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. ඒ වගේම ප්‍රසන්නජිත් අබේසූරිය සමග මං අවුරුදු 14කට පස්සේ තමයි රඟපාන්නේ. මේක ජනප්‍රිය වෙන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් කරපු චරිතයක් නෙවෙයි. කොළඹින් ගමට ඇවිල්ලා රඟන්න ගිහින් අපූර්ව සිද්ධීන් වලට මුහුණ පාන්නත් සිද්ධ වුණා නේද? ගමේ රඟන්න ගිහින් ගුටි කන්න සිද්ධ වුණේ කෙසල් කැන් තුනකින්. ඒ අත්දැකීම අමතක වෙන්නේ නෑ ඉතින්. රංගනයේ මුල්ම අඩිතාලම වේදිකාව නේද? මගේ පාසල පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය පාසලේ ඉඳලම මම වේදිකාවේ රඟපෑවා. පසු කාලීනව හපන් පෙදුරට සම්බන්ධ වුණා ඒ කෝකිලම් සරහා. ඉන්පසුව ජලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා වේදිකා නාට්‍ය හේතුගේ චරිතයක වසර කීපයක්ම එක දිගටම සම්බන්ධ වෙලා ගමින් ගමට ගිහින් වේදිකාවේ රඟපෑවා. එයින් මට විශාල අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ඔබ නළුවෙක් විදිහට දැන හඳුනාගත්තේ මාව ගොඩදෙනෙක් හඳුනාගත්තේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කර රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සිරි රජසිරි චිත්‍රපටය හරහා තමයි. මං ඒ චිත්‍රපටයට අයිදුම් පතක් දාලා තමයි සම්බන්ධ වුණේ. චීනයේ පවතින 10 වැනි අන්තර්ජාතික ළමා චිත්‍රපටවලලේ හොඳම නළුවාට හිමි සම්මානය පවා හිමි කර ගැනීමට මට වාසනාව උදා වුණේ සිරි රජසිරි චිත්‍රපටය නිසායි. එයින් පසු සෝමරත්න දිසානායකගේ නිර්මාණ සඳහා ඔබට ආරාධනා ලැබුණේ නැද්ද? මට හිතෙන්නේ එයින් පසු එතුමා කරපු නිර්මාණවල මට ගැළපෙන චරිතයක් තියෙන්නේ නැතුව ඇති. හැබැයි එහෙම තිබුණා නම් මම නොගෙන ඉන්නෙත් නැහැ. මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා එතුමාගේ චිත්‍රපටයකට නැවත සම්බන්ධ වෙලා වැඩ කරන්න. මේ දවස්වල ඔබ රංගනින් වගේම හඬකෙවීම් ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා නේද? මේ ආදරයයි ටෙලිනාට්‍ය ආදිගේ චරිතයට මං හඬ කවනවා. ඒ වගේම චූටිදු ටෙලිනාට්‍ය චිමල්ගේ චරිතයටත් හඬ දෙනවා. මං හඬ කැවීම් කරපු නිර්මාණ කීපයක් පසුගිය දවස්වල අවසන් වුණා. සකුන්තලා තුලින් ඔබේ වේදිකා ගමනට අභියෝගයක් වන්නට ඇති නේද? ඒ ගැන කිව යුතුමයි. අකිල සපුමාල්ගේ සකුන්තලා වේදිකා නාට්‍යයේ මං චරිත 6ක් නිරූපණය කරනවා. මේ විදියට කවදාවත් රඟපාලා නෑ. ඒ මට අභියෝගයක්. ඒ වගේම හඬවල 6කින් මම මේ චරිත 6ට ජීවේ දෙනවා. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.